ඉතින් ඔන්න අද මම අද උදේ ඉඳන්ම බත් කාලා ඉතින් ඒ නිසා මම හිතුවා ඩිනර් එකට පාස්තා සලාඩයක් හදන්න. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. මෙතන තියෙන තඹගත්ත පාස්තා. ඉතින් ඕගලන්ට කැමති හැඩයකින් ගන්න පුළුවන්. තව මම ලැස්ති කරගෙන තියෙනවා රතු පාට බෙල් পেපර්, කුළු පාට බෙල් পেපර්, ලොකු ලුණු. ඉතින් ඕගලන්ට කැමති හැඩ වලින් කපා ගන්න. මෙතන තියෙන සෙල්දරි කඳ කොටස සහ සෙල්දරි කොළේ හිනියට කපාගෙන තියෙනවා. ගොඩක් අය සෙල්දරි මේ කඳ කොටස විතරයිනේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ කොළෙත් හරිම සුවඳයි රසයි කෑම වලට දැම්මහම. ඉතින් ඒ නිසා මම මේ කොළේ තමයි හිනියට කපාගෙන තියෙන්නේ කඳ කොටසත් එකම. මෙතන තියෙනවා චීස්, චෙඩා චීස් තමයි මම ගත්තේ. තඹපු බිත්තර තියෙනවා. ටූනා ටින් දෙකක් අරන් තියෙන. ඉතින් ඔයගලන්ට මේකට චිකන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් තඹපු මාළු ගන්න. මෙතන තියෙනවා ලුණු කුඩු, ගම්බිරිස්, මේ තියෙන්නේ මේයනිස්. අපි බලමු දැන් ඉක්මනටම පාස්තා සලාඩ් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ තඹගත්ත පාස්තා ටික මේ විදිහට භාජනයකට දාගන්නවා. ඉතින් මම හැමදාම ඔයාලට කියනවා වගේ මේ මම ගෙදර හදන සාමාන්‍ය විදිහ පෙන්වන්නේ මේ කුකින් channel එකක් නන් නෙවෙයි. දැන් මම එකතු කරනවා කොළපාට බෙල් পেපර්, රතුපාට බෙල් পেපර්, ලොකු ලුණු. උදේටයි දවල්ටයි වේල් දෙකටම බත් කාලා ඉතින් රැටත් බත් කන්න බැරි නිසා මම ඒ වගේ දවසකට මෙන්න මේ වගේ සලාඩයක් හදලා ගන්නවා. වේල් পেපර් ටිකයි ලුණු ටිකයි හොඳට පාස්තා එකට දාලා කලවම් කරාට පස්සේ මම සෙල්දරි කඳ සහ කොළ ටික එකතු කර ගන්නවා. මේ කොළ අපේ සලාඩ් එකට එකතු කරගත්තාම හරිම රසයි. දැන් මම චීස් ටික එකතු කර ගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් මම පොඩි කරගත්ත ටූනා ටික එකතු කරනවා. ඉතින් ඔයගලන්ට තඹපු මාළු නැත්නම් චිකන් වගේ දෙයක් වුණත් මේකට ගන්න පුළුවන්. ඔයගලගේ රසානුව ගම්බිරිස් ලුණු එකතු කරගන්න. තඹපු බිත්තර ටිකත් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. මම දැන් මියෝනිස් එකතු කර ගන්නවා. ඔයාලගේ කැමැත්ත අනුව මියෝනිස් අඩු වැඩි කරලා එකතු කර ගන්න පුළුවන්. ඉතින් සමහර අය කැමති නැහැ වැඩියෙන් මියෝනිස් දාන්න. ඉතින් සමහර අයට වැඩියෙන් දාන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයගලගේ කැමැත්ත අනුව ගාන්ට එකතු කර ගන්න. මේ ටික හොඳට කලවම් කරගෙන අපි රස බලමු. හොඳ රසට තියෙනවා. ඉතින් එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට බදා ගන්න පුළුවන් මේ වගේ සලාඩ් එකක්. ඔයගලන්ට කැමති දෙයක් එකතු කරලා හදා ගන්න පුළුවන් කඩල වගේ දෙයක් වුණත්. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු.